ප්‍රථමයෙන්ම මා මේ අර්බුදය ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද මම හිතන්නේ අර්බුදය පිළිබඳ සියලු දෙනාම දන්නවා කියලා මා විශ්වාස කරනවා. අර්බුදය නිර්මාණය වුණේ කොහොමද? අර්බුදයක් විදිහට තියාගෙන හිටියේ කොහොමද? සා අර්බුදය ඇතුලේ තව අර්බුද නිර්මාණය කළේ කොහොමද? ඒ සියලු දේවල් මම හිතන්නේ මේ පෞගිය අවුරුද්ද පුරාම සමාජයේ කතිකාවට පත් වුණා. මම මේදී වැඩියම කතා කරන්න උත්සාහ කරන්නේ මේ සඳහා විසඳුම් විදිහට විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කරලාද යෝජනාවලි වල තියෙන අන්තර්ගතයෙන් අපිට ඉගෙනගෙන භාවිතාවක් විදිහට පාවිච්චි කළ හැකි කුමක්ද කියන එක පිළිබඳව තමයි මම වැඩිපුරම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම ප්‍රථමයෙන්ම අපි මේ සඳහා ප්‍රවේශයක් විදිහට 2017 පෙබරවාරි මාසයේදී ජනාධිපතිවරයාට පූර්ව යෝජනාවලියක් බාර දුන්නා. රජයේ දන්ත වෛද්‍ය සංගමයේ විදිහට මෙම ඇතිවලා තියෙන අර්බුදයෙන් කිසි කෙනෙකුට හානියක් නොවී මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා පදනමේ සිටගෙන ඒ යෝජනාවලිය අපි ජනාධිපතිවරයාට බාර දුන්නේ 2017 පෙබරවාරි මාස 10 දින. මම හිතන්නේ වෘත්තීය සමිතියක් විදිහට ප්‍රථමයෙන්ම මෙවැනි යෝජනාවලියක් බාර දුන්නේ රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය. ඒ යෝජනාවලියේ අපි කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විදිහට යෝජනා කෙටි කාලීන යෝජනා පහකුත් දීර්ඝ කාලීන යෝජනා දෙකකුත් අපි බාර දුන්නා. ඒකේ පළවෙනි යෝජනාවලිය විදිහට අපි දුන්නේ සයිටම් ආයතනයේ වෛද්‍ය පීඩනයේ සිසුන් බඳවා ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීම. දෙවෙනි කාරණාව ශ්‍රී ලංකා වෛද්‍ය ආඥා පනත 19C1 වගන්ති ප්‍රකාරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සකස් කොට සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලබා දී ඇති තාක්ෂණික වාර්තාව පිළිගෙන 19C3 වගන්ති අනුව ලබා දීමට ඇති බලය ක්‍රියාත්මක කිරීම. මේක අදටත් තියෙන ප්‍රශ්නයක්, නොවිසඳුණු ප්‍රශ්නයක්. තුන්වෙනි කාරණාව තමයි සයිටම් ආයතනයට University Act of 16 of 1978 and Extraordinary Gazette 1824/12 කියන එකේ 27 වෙනි වගන්ති අර්ථයේ වෛද්‍ය උපාධියට පිරිනැමීමට ලබා ඇති බලය අහෝසි කිරීමට කටයුතු කිරීම. ඊළඟට තමයි prescribed standard gazette කිරීම. ඊළඟට සයිටම් වෛද්‍ය පිටිය අහෝසි කිරීම. ඒක තමයි කෙටි කාලීන යෝජනාවලිය විදිහට අපි 2017 පෙබරවාරි මාසේ ජනාධිපතිවරයාට බාර දුන්නේ ඒ තිබිච්ච වාතාවරණයත් සමග. ඊට අපි දීර්ඝ කාලීන යෝජනා විදිහට දුන්නා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය සහ වෛද්‍ය සභාව සහ උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිතමේ ස්වාධීනත්වය සහ එහි තියෙන වගවීම සහ වගකීම ආරක්ෂා කර ගැනීම උදෙසා නෛතිකව කළ යුතු කාර්යාවන් දෙකක් පිළිබඳව ඒක තමයි ශ්‍රී ලංකා වෛද්‍ය ව්‍යවස්ථාවේ 19 සී වගන්තිය ප්‍රකාරව සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත පැවරීමට අදාළ සංශෝධන ගෙන ඒමට ක්‍රියාමාර්ග ආරම්භ කිරීම. දෙවෙනි එක තමයි විශ්වවිද්‍යාල ආඥා පනත 25 වගන්තිය අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙත නිශ්චිතව දක්වා ඇති අධිකාරී බලය, ඒ කියන්නේ ස්පෙસિෆයිඩ් ඔතොරිටි කියන එක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලෙස නම් කිරීමට අදාළ සංශෝධන ගෙන ඒමට ක්‍රියාමාර්ග ආරම්භ කිරීම. පළවෙනි කෙටි කාලීන යෝජනා අපි දුන්නේ සයිටම් ප්‍රශ්නය විසඳා ගැනීම. දෙවෙනි කාරණාව අපි දුන්නේ වෛද්‍ය ශ්‍රේෂ්ඨතාවය අදාළව කුමන හෝ වෛද්‍ය ආතරයක් බිහි වෙනවා නම් ඒ තුළ ඇතිවිය හැකි අකටයුතුකම් අක්‍රමිකතාවයන් සහ conflict of interest ලැබැදියාවන්ට ඇති සම්බදියාව කියන කාරණා අවම කර ගැනීම සඳහා වූ යෝජනාවක් විදියට. ඊටසම මේ යෝජනාවලිය අපි සංශෝධනය කළා. මොකද අපි ඊළඟට අනිකුත් ක්ෂේත්‍ර වෘත්තීය සමිති අනිකුත් පුරවැසි සංවිධාන සහ දේශපාලන පක්ෂ කතා කරනකොට ඒගොල්ලෝ ඉදිරිපත් කරපු යෝජනාවක් තමයි මේකේ සයිටම් ආයතනයේ දරුවන්ට ගේ ප්‍රශ්න විසඳීම සඳහා යම්කිසි කාරණාවක් අවශ්‍යයි කියන එක. ඊට පස්සේ අපි දීර්ඝ සාකච්ඡා වටයකින් පස්සේ මෙම යෝජනාවලට සමානුපාතික යෝජනා සහ සයිටම් එකේ දරුවන්ගේට අදාළ යෝජනාවක් විදිහට යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ යෝජනාවේ තිබුණේ සයිටම් එකේ දැන් ඉන්න දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා
ඇවැසි කාරණා. ඒක බොහොම පැහැදිලිව යෝජනාවලිය ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු සියලු දෙනාට බාර දුන්නා. ඒකට මේ කාරණා ටික මෙහෙම තියෙද්දී මොකද ඒ වෙනුවෙන් සියලුම වෘත්තීය සමිති අද මේ මොහොත දක්වා දැන් වෙලාව 9:40යි 9:50 මේ මොහොත දක්වා ඒ වෙනුවෙන් අපි පෙනී හිටිනවා. එතකොට රජය මේ කාලය ඇතුලේ විවිධ යෝජනා ඉදිරිපත් කරන්නට ගත්ත මේ ප්‍රශ්නය විසඳන්නට. එහිදී අපි දැක්ක අසම්මත කාරණාව තමා රජය රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයේ තියාගන්නවයි කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්නේ නැතුව ඒ සඳහා වූ අවිනිශ්චිත ක්‍රියාමාර්ගවලට අවශ්‍ය යෝජනා තමයි ඉදිරිපත් කළේ. ඒ ඉතා බරපතල කාරණාවක්. ඒ කියන්නේ ප්‍රතිපත්තියක් ගැන ප්‍රකාශයකට පත් කරන්නේ නැතුව ඒ රැක ගැනීම සඳහා අවිනිශ්චිත යෝජනා ඉදිරිපත් කරනවා. ඒ අවිනිශ්චිත යෝජනා තුලම තියෙනවා එය ඇබියුස් කරන්න පුළුවන්. ඒ වෙලත්තම් අක්‍රමිකතාවයට ලක් කරන්න පුළුවන් කියන කාරණාව. ඒ නිසා තමයි අපි බොහොම පැහැදිලිවම මේ මොහොත දක්වාම මේ රජය දෙන යෝජනාවලි යෝජනාවන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප නොකළත් බහුතර යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීමට මූලික හේතුව තමයි රාජ්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන්නේ නැතුව අවිනිශ්චය යෝජනා වෛද්‍ය අධ්‍යාපනයෙන් ඉදිරිපත් කිරීම පිළිබඳ අපිට සැකයක් තියෙන නිසා. එතකොට ඒ ඉදිරිපත් කරපු යෝජනා ඒ පළවෙනි යෝජනා මාලාවල් තුනක් ඉදිරිපත් කළා. ඒ තුනෙන් පළවෙනි දෙක බොහොම ග්‍රාම්‍ය මට්ටමේ යෝජනා ඉදිරිපත් කළේ. ඒ කියන්නේ තනිකර සයිට ආයතනය රැක ගැනීම උදෙසා ඉදිරිපත් කරන යෝජනා. ඒක ඉතින් ඒක ආණ්ඩුවෙන් ඉදිරිපත් කළත් කවුරු ඉදිරිපත් කළත් ඒවට කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් අවසානයේ ඉදිරිපත් කරපු යෝජනාව තමයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් විදිහට ආපු යෝජනාවලිය. ඒ යෝජනාවලියේදී අපි දැක්කා මම දකින විදිහට ඒ යෝජනාවලිය තමයි මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කරන ලද දරුණුතම කතාවක් තියෙන යෝජනාවලිය. ඒ කියන්නේ ඒ යෝජනාවලිය තුලින් ඒ යෝජනාවලිය වලිය තුලින් ඉදිරියේදී ඇතිවිය හැකි විපාක අපි අවශ්‍ය නම් එකිනෙක අපිට කියාගෙන යන්නත් පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම අත්විඳිය හැකි විපාක ඉදිරියේ අත්විඳිය හැකි විපාක අපිට හොඳටම පේනවා. මම එහෙම කියන්නේ ඇයි මේ යෝජනාවලිය ගේනවා සයිට මැබොලිස්ට් මිනිමම් ස්ටෑන්ඩඩ්ස් ගැසඩඩ්. ඒ කියන්නේ ඒ අපේ යෝජනාවලිය තිබිච්ච කාරණාවලට උත්තර දෙමින් ඒක ඇතුළට දානවා තව මෙමාතන හෝ අන්‍යාකාරයෙන් මෙමාතන පවත්වා ගැනීම සඳහා වූ විශාල යෝජනා ප්‍රමාණයක්. නමුත් අපි කියන්නේ ආණ්ඩුව ඇබොලිෂ් අයිටම් කියන තැන ඉන්නවා නම් මිනිමම් ස්ටෑන්ඩඩ් කියන තැන ඉන්න ගැසට් කරන තැන ඉන්නවා නම් සයිටම් ළමයින්ට සාධාරණයක් කිරීමට අවශ්‍ය නම් ඒකට අපි දීලා තියෙනවා පැහැදිලි යෝජනාවලියක්. ඒක අපි ඉංග්‍රීසියෙන් හැඳින්නවා ඒ කියන්නේ මණ්ඩලයක් සදන්න ඉන්ටරිම් ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔතොරිටි එකක්. ඒ කියන්නේ අන්තර්වාර මණ්ඩලයක්. ඒ අන්තර්වාර මණ්ඩලය විසින් ඒ දරුවන්ගේ දැනට ඉන්න දරුවන්ගේ මේ විශ්වවිද්‍යාලයට පැමිණීමේදී තිබිය යුතු නිර්ණායකයන් දැන් ඉන්න ඒ දරුවන් දැනට ඉගෙනගත් ප්‍රමාණය ඒ ප්‍රමාණයන් ඒගොල්ලොන් ඇසස්මන්ට් එකක් කරලා ඒ දරුවන්ව වෛද්‍ය අධ්‍යාපනයේ දිගටම නිරත කරවලා වෛද්‍යවරුන් එළියට බිහි කිරීමේ යෝජනාවක් අපි දීපු යෝජනාවලිය තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ එතකොට ආණ්ඩුව කිව්වත් නොකිව්වත් සයිටම් කියන එක ඔටෝමැටිකලි ඒ කියන්නේ ස්වභාවිකයෙන්ම මේකේ ඉන්න අන්තිම දරුවාට මෙඩිකල් ඩිග්‍රිය දුන්නාට පස්සේ ඒක අහෝසි වෙලා යනවා. ඒක පිළිබඳව ආපහු වෙන කතන්දරයක් මොකක්වත් කරන්න දෙයක් නැහැ. නමුත් ඒ වෙනුවට ආණ්ඩුව ගේනවා වෙන කෑල්ලක්. අන්න ඒතර පිළිබඳව අපිට විශාල සැකයක් තියෙනවා. මොකද සුමනාවතීගේ නම සෙනෙහෙලතා කියලා වෙනස් කළාට ඒ කඳ වෙනස් වෙන්නේ නැහැනේ. ඒ කඳ එහෙම්මම තමයි. ඒ නිසා එවැනි යෝජනා අපි තරයේම ප්‍රතික්ෂේප කරනවා. සහ මේ යෝජනා මේ මොනවා හරි ගේන යෝජනා මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. මේක රටේ අනාගතයට බලපාන කාරණාවක්. අපි කවුරුත් දන්නවා සාමාන්‍යයෙන්
රටක් ඇතුලේ පෞද්ගලිකකරණය හෝ වෙනයම් ක්‍රියාවලියක් පටන් ගත්ත ගමන් මේක ප්‍රතිඵල අපිට දකින්න හම්බෙන්නේ නැහැ. අපිට දකින්න හම්බෙන්නේ ඒ කියන්නේ තව හොඳ ප්‍රතිඵල ටිකක් දකින්න පුළුවන් අවුරුදු 5කින් විතර. නමුත් අවුරුදු 30ක් විතර ගියාට පස්සෙ තමයි ඒකේ තියෙන අතිශය භයානක ප්‍රතිඵල දකින්න පුළුවන්. සරලම උදාහරණ තමයි ලංකාවේ ගමනාගමනේ ප්‍රයිවටයිස් කරපු විදිය. අද මිනිහෙකුට බස් එකේ නැගලා ගිහිල්ලා දවසකට එක වැඩක් කරන්න වෙන මොනවත් කරන්න බෑනේ. එක වැඩක් කරන්න වෙන මොනවත් කරන්න බෑ. ඒක විදියක්. අනිත් එක අපේ රටේ පැවතිච්ච සහ පවතින ආණ්ඩු වැඩ කරන ක්‍රමවේදය. මම සරල උදාහරණයක් කියන්නම් ඒකට. මම හිතන්නේ මේ කිව්වට කමක් නැහැ කියලා. මේ ළඟදී හරක් ලොරියක් අල්ලන්න ගිහිල්ලා එමින වේගෙන් ගිහිල්ලා උපාධිධාරි තරුණ දෙන්නෙක් මැරුණ අනුරාධපුරේ. ඊට පහුවෙන් දාට පස්සේ ජනාධිපතිතුමා හරක් ප්‍රවාහනය කිරීම තාවකාලිකව සස්පෙන්ඩ් කරනවා. හරි. ඒ පර්මිට් එක දෙන එක තාවකාලිකව සස්පෙන්ඩ් කරනවා. ඒ තාවකාලික කියන වචනෙම තියෙනවා මේක ආ එනවයි කියලා. ඒ කියන්නේ කිසිදු නියාමන කාර්යදාමයක ෆ්‍රේම්වර්ක් එකක් නැතුව තමයි වැඩ තියෙන්නේ. ඒ නිසා අපිට මේ දැනට හම්බෙලා තියෙන රජයේ නිල වශයෙන් බරක් නැති වුවත් යෝජනාවලියක් හම්බෙලා තියෙනවා. ඒ තුලත් තියෙන්නේ විවිධ කාරණා තියෙනවා. නමුත් ඒකට ෆ්‍රේම් එකක් හදලා නැහැ. හරිම වේග්, ඒ කියන්නේ හරිම සුළඟේ පාවෙන ගතියක් තියෙන. ඒ නිසා මෙව පිළිබඳව වගකිය යුතු දේශපාලන තීන්දුව ගන්නවා නම් දේශපාලන අධිකාරිය ඔෆිෂියල් තීන්දුව ගන්නවා. ඒ වරත්තම් රාජ්‍ය තීන්දුව ගන්නවා නම් ඒ රාජ්‍ය නිලධාරීන් සමග එකට වාඩි වෙලා කරලද සාකච්ඡාවකින් පමණක්ම තමා මේ ස්ථාවරයන් හරියට ප්‍රතිපාදනය විය යුත්තේ. එහෙම නොවන තාක්කල් මේ ලංකාවේ නියාමන වැඩපිළිවෙළවල් පිළිබඳ අපිට තියෙන්නේ මහා කටුක සහ ගඳ ගහන අත්දැකීම. ඒක මම හිතන්නේ එහෙම කියන්න ගත්තොත් අපිට ගොඩාක් කියත හැකි. ඒ ඔය කිසිදු නියාමන තලයකට ස්වාධීනව වැඩ කරන්න මේ රටේ ඉතිහාසයේ නම් දේශපාලන අධිකාරිය ඉදිරියට නැහැ. ඒක ඉදිරියටත් එහෙමම තමයි. ඒ නිසා මේක හදනවා නම් යෝජනාවක් විදියට ගේනවා නම් ඉස්සෙල්ලා සයිටම් එක ඒ සයිටම් එකේ ඉන්න ළමයින්ට යමක් කරන්න, ඒ කියන්නේ ඒගොල්ලන්ට වෛද්‍ය උපාධිය ගැනීම සඳහා පැහැදිලි මාර්ගයක් ඒ දීපු පීඨාධිපතිවරුන්, වෛද්‍ය පීඨ ආචාර්ය මණ්ඩලය, රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය, අපි ආයුර්වේද වෛද්‍ය සංගමය දීලා තියෙන එකේ සයිටම් ළමයින්ට කිසිදු අසාධාරණයක් නොවන විදිහේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ තුල යන්නේ නැතුව ඔවුන්වත් අවිනිශ්චිතභාවයට දමමින් අපිවත් අවිනිශ්චිතභාවයට දමමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යරුත් අවිනිශ්චිතභාවයට දමමින් විශ්වවිද්‍යාලයට එන්න එන ශිෂ්‍යරුත් අවිනිශ්චිතභාවයට දමමින් පාසල් ශිෂ්‍යරුත් අවිනිශ්චිතභාවයට දමමින් තීන්දුව නොගන්නා තත්ත්වයක් තුල අපිට බෑ ඒ කියන්නේ ප්‍රතිඵලයක් නොදකින තීන්දුව తీරන වලට එකඟ වන්නට. ඒ නිසා තමයි අපි පැහැදිලිව කියන්නේ මේකේ සමාජීය කාරණා විසඳන්න පුළුවන් දේශපාලන අධිකාරියට, මේකේ නෛතික කාරණා විසඳන්න පුළුවන් රාජ්‍ය ආයතන වලට, ඒ දෙක එකට සමපාත වෙලා වැඩ කළොත් මං කියන්නේ වෛද්‍ය අධ්‍යාපන විතරක් නෙමෙයි සියලුම වෛද්‍ය ශිෂ්‍ය අදාළ ක්‍රමවේදයන් මීට වැඩිය හොඳ තත්ත්වයකට පත්වේවි. මොකද ඒ ඊට අදාළ නියාමන කාරණා පොත්පත්වල ලියලා තියෙනවා නම්, නීති පොත්වල හරි එහෙම නැත්නම් රීති පොත්වල හරි ලියලා තියෙනවා නම් ඒවාගෙන් පිටපණින්නට ඒවා සම්බන්ධලා ඉන්න විද්වතුන් කැමති වෙන එකක් නැහැ කියලා අපි විශ්වාස කරන නිසා. ඒ නිසා තමයි අපි කෙටි කාලීන යෝජනාවල මේ විදිහට දාලා දීර්ඝ කාලීන යෝජනාවලදී යුනිවර්සිටි ඇක්ට් එක සහ මෙඩිකල් ඕඩිනන්ස් එකේ තියෙන සමහර වගන්ති වෙනස් කළ යුතුයි අපි යෝජනා කරන්නේ මේ පවතින තත්ත්වයට සාපේක්ෂව. මොකද මේ පවතින තත්ත්වයට සාපේක්ෂව තමයි මේ වැඩේ අපි කරන්නේ. මොකද අපි හිතනවා ඉදිරියේදී මීට වැඩිය දේශපාලනික මජරභාවයකට රටෙයි කියලා. ඒකෙන් ගොඩ ගන්න මිනිස්සු කොච්චර උත්සාහ කළත් එහෙම නොවන තත්ත්වයක් තමයි වෙන්නේ. ඒ නිසා අපි විසින් අපිව ආරක්ෂා කර ගැනීම උදෙසා වූ ක්‍රියාමාර්ගයක් තමයි මේ කරන්නේ. ඒ නිසා තමයි මම කියන්නේ මම අර්බුදය ගැන කතා කරන්නේ නැහැ.
මේ අර්බුදය විසඳීම සඳහා අර්බුදය හඳුනාගත්ත කණ්ඩායමක් විදිහට එය විසඳීම සඳහා යෝජනාවක් දීලා තියෙනවා. මේ අර්බුදයෙන් තවත් අර්බුදයක් ඇති කිරීම සඳහා එන යෝජනාවලට අපි එකඟ වන්නේ නැහැ. ඒක තමයි මට මේ කොමිසමට බොහොම ස්ථාවරව පැහැදිලි කරන්න අවශ්‍ය වෙලා තියෙන කාරණාව. ඊට අමතරව ඒ ඉන්ටරිම් ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔතොරිටි කියන එක පිළිබඳව ඒ අදාළ පුද්ගලයන් සමග අපි සාකච්ඡා කළා. එතකොට ඒකේ කොම්පොසිෂන් එක, ඒක ව්‍යුහය කොහොමද වෙන්නේ, ඒකේ ටාස්ක් එක මොනවද, ඒක ඔපරේෂනල් මොඩල් එක මොකද්ද, ඒකේ ටයිම් ෆ්‍රේම් එක මොකද්ද කියන එක දැනට නිර්මාණය කෙරීගෙන යනවා අදාළ වෘත්තිකයන් සමග සම්බන්ධ වෙමින්. එතකොට දැන් ඔය දීප යෝජනාවේ කිසිම තැනක නැහැ ඔය සයිටම් එකේ ඉන්න ශිෂ්‍යෝ කවද්ද උපාධියක් අරන් එළියට එන්නේ කියලා. නමුත් ඔය ඉන්ටරිම් ඇඩ්මිනිස්ට්‍රේටිව් ඔතොරිටි කියන එකේ තියෙන ටයිම් ෆ්‍රේම් එක ගත්තොත් ඒකේ කියන්න පුළුවන් අන්තිම බැච් එක කවද්ද එළියට එන්නේ. දැන් අන්තිම බැච් එක කියන්නේ දැන් ෆස්ට් ඉයර් එකේ ඉන්න බැච් එක කවද්ද එළියට එන්නේ මෙඩිකල් ඩිග්‍රියක් අරන් කියලා. අපි එච්චරට ස්ථාවරයි. නමුත් ආණ්ඩුව පැත්තෙන් මම හිතන්නේ එවැනි තත්ත්වයක් අපි දැකලා නැහැ. නිසා පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කියන එක රාජ්‍ය ප්‍රතිපත්තියක් නම් ඒ පිළිබඳව වෙනම කටයුතු ගන්න. එතකොට විරුද්ධ වෙන කට්ටියට විරුද්ධ වෙන්න පුළුවන්, පක්ෂ වෙන කට්ටියට පක්ෂ වෙන්න පුළුවන්. එතකොට ඒක වෙනම කාරණාවක්. අයිටම් කියන්නේ වෙනම කාරණාවක්. නිසා සයිටම් එකට වැඩිච්ච කළු පැල්ලම ඒ බ්ලැක් ලිස්ට් වෙච්ච එක ඔක්කොම ගලෝ. අපි කතා කරන සයිටම් එක ගැන, අපි කතා කරන ළමයි ගැන, ළමයින්ට අයිතිවාසිකමක් තියෙනවා මේ රටේ අධ්‍යාපනය ලබන්න. ඒගොල්ලෝ ගැන කල්පනා කළා තමයි අපි මේ යෝජනාවල ඉදිරිපත් කළේ. ඒ නිසා මට කියන්න අවශ්‍ය වෙලා තිබුණේ අර්බුදය තුලින් අර්බුද ඇති කරන්නේ නැතුව අර්බුදයට සාධනීය විසඳුමක් විදියට මේවා පාවිච්චි කරන එක වඩා හොඳයි කියන එක. බොහොම ස්තුතියි. ඒක තියෙන්නේ සර් නොන් ස්ටේට් නොට් ෆෝ ප්‍රොෆිට් කියලා. රාජ්‍ය නොවන, ලාභ නොලබන. හරි. එතකොට දැන් මට අපිට තියෙන ප්‍රශ්නේ තමයි, අපිට ප්‍රශ්නේ තමයි දැන් මෙහෙම එකක් කරන්න කොහෙද මිනිහෙක් ඉන්නේ? මෙහෙම එකක් කරන්න දැන් කවුරු හරි ව්‍යාපාරිකයෙක්, ව්‍යාපාරිකයෝ කියන්නේ බෑනේ මෙතනට. නොට් ප්‍රොෆිට් කව ව්‍යාපාරික නැහැ. නොන් ස්ටේට් කරපුවා ආණ්ඩුවත් නැහැ. හරි. එතකොට මම දන්න විදිහට ලංකා බැංකුවයි තවත් කවුද පාර්ශ්වයත්තව ඔය කියන මොඩල් එකේ ඉන්නේ. ඒක හරියන්නේ නැහැ. ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ මේ රට ඇතුලේ. ඒක මෙහෙම එහෙනම් අර විශාල බාරයක්, ඒ කියන්නේ මොකද්ද, චැරිටි ෆන්ඩ් එකක් වගේ එකක් හදලා, ඒ කියන්නේ ඒකට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි මෙඩිකල් ෆැකල්ටියක් දානවා කියලා දැන් උදාහරණයක් විදිහට ලංකාවෙන් ගිය දොස්තර මහතුරු කට්ටියක් එකතු වෙලා ඔස්ට්‍රේලියාව ඉඳගෙන ෆවුන්ඩේෂන් එකක් හදුවා. මේ ළඟදි තමයි ෆවුන්ඩේෂන් එක ඉනෝග්‍රේෂන් දී රාජ්‍ය අමුතුමත් එක්ක ශාන්ති ෆවුන්ඩේෂන් එකක් කළා කැන්සර් හොස්පිටල් එකේ මෙවක් කරන. ඒගොල්ලෝ අවුරුදු 5ක් විතර ඒ ෆන්ඩ් එක හදන්න මේ ඔස්ට්‍රේලියාව පුරා දිව්වා, සංගීත සම්දර්ශන දැම්මා. එතකොට එන සල්ලි, ඒ සල්ලි වලින් කවුරු ලාභ ලබන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒතකොට ඒ සල්ලි ඉන්වෙස්ට් කරලා මෙතන මේ ෆවුන්ඩේෂන් එකෙන් ඒ කැන්සර් පේෂන්ට්ස්ට යම් යම් ප්‍රතිකාර කරන ඒගොල්ලන්ට ගෙවන්න ඕනේ නැහැ. එතකොට ඒක ඒ රෙවෙනූ එක ඒක ඇතුලේ ඒකට එන මේ මොනවද ඉන්ට්‍රස්ට් එකෙන් ඒකට මිනිස්සු පොරොන්දු වෙලා තියෙන එකේ ඒ රෙවෙනූ එක ජෙනරේට් වෙනවා. නමුත් දැන් මෙතන කොහොමද ඒ වෙන්නේ? මෙතන එහෙමනම් ඒම වැඩකට දැන් ලෑස්ති. අපි ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටියක් හදනවා කියලා අවුරුදු 5ක් විතර පටන් ගන්න ඕන සල්ලි හොයලා ෆන්ඩ් එකක් හදලා අන්න එතකොට සමහර ලාට ඕක ඇති කරගන්න පුළුවන් වේවි. එහෙම නැත්නම් අර පරණ කාලේ අර සිරිල් ඩිසොයිසා, එහෙම නැත්නම් අර කළුතර බෝධි දුන්නා වගේ කවුරු හරි මිනිස්සු විතරනේ මගේ තියෙන සියලුම ජෝන් කොතලාවල මහත්ය වගේ වෙන එකද ඔක්කොම ටික දෙනවා මම මේක කරගන්න කියලා දුන්නොත් ඔන්න කරගන්න පුළුවන්. එහෙම නැතුව නම් මේ තියෙන සෙටප් එක ඇතුලේ ඕක සිද්ධ වෙන්නේ නැහැ. KDU එක කියන්නේ පොලිසි එකක් විදියට, කියන්නේ පොලිසි එක විදියට අපි KDU එකේ තත්ත්වයට විරුද්ධයි. KDU එක ආරම්භ කරපු විදියට රජය, මම මේ රජයේ දන්ත වෛද්‍ය සංගම විදියට කියන්නේ KDU එකේ ආරම්භයේ ඒ පොලිසි එක ඒකට අපි විරුද්ධයි. නමුත් ඒක ඔබතුමා මගෙන්
අහුවේ නැති නිසා මම කියන්නේ නැහැ. සයිටම් එක KDU එකයි මම කම්පෙයා කරන්න යන්නේ නැහැ. මොකද KDU එකේ පොලිසිය එකට අවුල් වුණාට ඒක පටන් ගන්නකොට ඒක තිබුණ නිර්ණායක පිළිබඳ ගම්කසේ පහන් හැඟීමක් තියෙනවා. සහ KDU එක ඇතිවන්නේ ඒකත් මම කියන්න ඕනේ KDU එක ඇතිවන්නේම අපේ සමාජයේ අමුතු සමාජ තත්ත්වයක් තුල. ඒ සමාජ තත්ත්වය ඒ මොහොතේ ඒ කාලේ විතරක් තිබුණ සමාජ තත්ත්වයක්. ඒක ඊට කලින් තිබිලත් නැහැ. දැනුත් නැහැ. ඒ සමාජ ඒ කියන්නේ සෝෂල් බෑක්ග්‍රවුන්ඩ් එක මිනිස්සු හිතට පතන විදිය මිලිටරි එකට තිබිච්ච ප්‍රමුඛතාවය මිලිටරි එකේ තියෙන බලය අධිකාරී බලය ඒ සියලු දේවල් එක අපි අදහන ප්‍රතිපත්තියට විරුද්ධව කේඩියු ගැට වෙනවා. නමුත් ඒකේ ගුණාත්මක භාවය පිළිබඳ යම් කිසි ධනාත්මක තැනක් අපි ඉන්නවා. ගුණාත්මක භාවය පිළිබඳ වෛද්‍ය අධ්‍යාපනය ලබා දීමේ ඇති ගුණාත්මක භාවය පිළිබඳ ධනාත්මක තැනක ඉන්නවා. නමුත් ඒක හදන විදිය වැරදි. ඒක හදපු විදිය වැරදි. නමුත් ඒක ඒ තිබුණ සමාජ තත්ත්වයක් තුළ පවත්වාගෙන යෑම දක්වා කරගන්න පුළුවන් වුණා. ඒක තමයි මට ඒකට දෙන්න තියෙන උත්තරේ. මේක මම ඔය අපි සංගමයේ විදියට ඕක ගැන කතා කරලා නැහැ. මම මට පෞද්ගලික අදහසක් තියෙනවා මේ පිළිබඳව. රටකට තියෙන්න ඕන ෆෝකස්ට් එකක්. වෛද්‍ය ශාස්ත්‍රයේ ෆෝකස්ට් එකක් තියෙන්න ඕන. 2025 වෙනකොට වෛද්‍යවරු කීයක් ඕනද? 2030 වෙනකොට කීයද? අඩු ගානේ අවුරුදු 10කට සැරයක් ෆෝකස්ට් එකක් තියෙනවා. එතකොට අපේ රටෙන් කොච්චරක් වෛද්‍යවරු උත්පාදනය වෙනවද? මොකද මෙතන තියෙන එකම ප්‍රශ්නේ සර් අපේ රටේ ඇඩ්වාන්ස් ලෙවල් කරපුවාම මිනිසුන්ට ඒ වෛද්‍ය පිටේ යන්න වෙනවා. හරිද? අපේ රටේ ඇඩ්වාන්ස් ලෙවල් කරපුවාම එහෙම ලකුණු ගත්තාම එහෙම යන්න වෙනවා. හරිද? නොගියොත් එහෙනම් ඩෙන්ටල් යන්න වෙනවා. එහෙම නොගියොත් වෙට් යන්න වෙනවා. හරිද? එහෙම නැත්නම් නිකන් උඩ බලාගෙන ඉන්න වෙනවා. එහෙනම් කවුරුත් ඒ ඔපචුනිටි එක මිස් කරගන්නේ නැහැ. එතකොට උසස් අධ්‍යාපන අමාත්‍යයද ඉතාම සරලව රටේ අධ්‍යාපන අමාත්‍යංශය එකතු වෙලා මේ තියෙන ස්ටැටිස්ටික් වලින් කියන්න පුළුවන් 2030 දී අපේ ලංකාවේ වෛද්‍යවරු කී දෙනෙක් බිහි වෙනවද කියලා. කී දෙනෙක් ඕනද කියලා හොයන්න පුළුවන්. අන්න එතකොට තමයි රාජ්‍ය ප්‍රතිපත්තියක් හදන්න ඕන. පිටරට විශ්වවිද්‍යාල වලට යෑම සීමා කිරීම හෝ සීමා කිරීම තමයි හෝ නැහැ. සීමා කිරීම සඳහා වූ යම් කිසි රාජ්‍ය මොකද ඒක පෞද්ගලික ඌමනාවක්. ඒක මට මගේ දරුවව දොස්තර කෙනෙක් කරන්න ඕන නම් මට පුළුවන් එයාට ඒ අදාළ නිර්ණායක තියෙනවා නම් මට පුළුවන් මගේ අතේ සල්ලි තියෙනවා නම් පිටරටකට යවලා උගන්වලා මෙහෙ ගේන්න. නමුත් ඒකට මොනව හරි නිර්ණායකයන් තියෙනවා. ඒ කියන්නේ සීමාවල් තියෙනවා නම් ඒක හැමෝටම කරන්න බෑ. උදාහරණයක් විදියට අපි හිතමුකෝ B3 කියලා මිනිමම් එන්ට්‍රි ක්වොලිෆිකේෂන් එක පිටරට යන්න ලංකාවට ඒ අවුරුදු ඕනේ 60 නම් එහෙම 200ක් ඉන්නවා නම් ඒ 260 තෝරගන්න ක්‍රමවේදයක් තියෙනවා. එහෙම නැතුව ඒක පෞද්ගලික ඌමනාව මත අවශ්‍යතාවය මත කරපුවාම එකක් තමයි ප්‍රමිතිය බහිනවා. අනිත් එක තමයි අපිට අනවශ්‍ය විදිහේ අපි බර්ඩන් එකක් ගන්න වෙනවා රටක් විදිහට. මොකද රටේ මම ඒක හැමදාම කියන්නේ මම මේ කියන කතාව මම ඔක්කොම නවත්වනවා පොලිටිෂියන් ඒ කියන්නේ දේශපාලන අධිකාරී තීරණය කළොත් ෆ්‍රී හෙල්ත් ෆ්‍රී এডুকেෂන් නෑ අපිට ඕනේ නෑ කියලා ස්ටේජ් එක නගලා කියන්න පුළුවන් නම් මම මේ මොනවද කියන්නේ ඊට පස්සේ. නමුත් ඒ දෙකම තමයි රටේ පාවිච්චි කරන්නේ පැවැත්මට බලයට හැම දෙයකටම. ඒ දෙකම පාවිච්චි කරමින් ඒක පාවිච්චි කරමින් ඒකට ඒක වටතර ක්‍රමයේද කරන එක පිළිබඳව තමයි අපි තියෙන ගැටලුව. මම සර්ගේ ප්‍රශ්න උත්තර දුන්නේ එහෙම සීමාව පැනවිය යුතුයි. රජයේ රෝහල් අවිස්සාවෙල මොකද මේ වගේ රෝහල් පෞද්ගලික ආයතනයකින් නයික ලබන ආයතනයකට
මම කියන්නේ දැන් මම සහනේ ප්‍රශ්නෙට මට තියෙන උත්තරේ මුලින්ම තමයි. ඒ කියන්නේ non state not for profit medical faculty ලංකාවේ හදන්න බෑ. ඒතකොට සර් කියන ප්‍රශ්න පැන ළඟින්නෙත් නෑ. එහෙම හදන්න බෑනේ. එහෙනම් හදනවා නම් හදන්න ඕනේ සයිටම් නොවන තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්. එතකොට ඒක පෞද්ගලිකයි. රජයත් එක්ක කරුදුරු කරන්න අවශ්‍ය නැහැ. එතකොට ලංකා ඒක තවසේ මම කියන්නේ ලංකාවේ හෙල්ත් සිස්ටම් එකේ 95% උස්සගෙන ඉන්නේ ආණ්ඩුව. හරිද? ඒ කියන්නේ අපිට තියෙනවා ප්‍රයිමරි හෙල්ත් කයා යුනිට් එකේ ඉඳන් වෙල් ඇඩ්වාන්ස් ටීචින් හොස්පිටල් දක්වා වෙල් ඇස්ටැබ්ලිෂ් සිස්ටම් එක. ඒ සිස්ටම් එක ඇතුළේ මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඒතර ප්‍රයිවට් නම් you can do it privately. own hospital, own beds, own professors, do it. හරිද? හැබැයි ආණ්ඩුවකට උදව් කරන්න ගියාට මෙතන තියාගෙන තමයි උදව් ගන්න හදන්නේ. ඒක බෑ මේ රටේ කරන්න. මම මේකයි කියන්නේ. ඒක බෑ. ඒක ඉති විශාල ඒක බෑ. ඇත්තටම බෑ. එහෙම කරන්න බෑ. ඒ කියන්නේ අපි කවුරුත් කියනවා ප්‍රයිවට් හොස්පිටාලේ මේ ගස්කල් ගානේ හැමතැනම ඇරලා මිනිස්සු කියලා ප්‍රයිවට් එකේ බේත් ගන්නවා කියලා. ඒක නෙමෙයි හෙල්ත් කියන්නේ. හෙල්ත් කියන්නේ ඊට එහා ගිය කාරණාව. හෙල්ත් කියන්නේ මිනිහෙක් උපදිනකොට එමිනාට ජීවත් වෙන්න කාලයක් තියෙනවනේ. ඒ කාලය හරි විදිහට භාවිතා කරන්නට උදව් කරන සාධකයක් තමයි හෙල්ත් කියන්නේ. ඒකට මේ එහෙමෙන් ඇඟිලි ගහන්න කියලා හරියන්නේ නැහැ. ඒ බයොලොජිකල් ලයිෆ් ස්පෑන් එකට මිනිහෙකුට උදව් කරන කාර්යයද හෙල්ත් කියන්නේ. ඒකට මේ සල්ලි තිබුණාට පුළුවන් වෙයිද? සල්ලි නැති වුණොත් මම මැරෙයිද? එහෙම නැත්නම් සල්ලි අඩුවට තිබ්බොත් භාග බෙහෙත් ගන්න. එහෙම බෑ. එහෙම කොමියුනිටියක් නෙමෙයි හෙල්ත් කියන්නේ. හෙල්ත් කියන්නේ ඉතිහාසය human right එකකටත් වැඩි එහාගේ කාරණාවක්. ඉතින් ඒ නිසා prime අර කියන සර් අහන ප්‍රශ්නේ ලංකාවේ කරන්න බෑ. non state not for profit or private public partnership රට ඇතුලේ දුවන්නේ නෑ. දුවන්න බෑ මේ සිස්ටම් එක ඇතුලේ. ඒ නිසා teaching hospital එකක් හදලා medical faculty එකක් දාන සන්දර්භය තුල ඒක ඉන්නේ නෑ. එහෙම වෙන්න විදියක් නැහැ. වෛද්‍ය ශිෂ්ටයේ වින වෘත්ති සමිතියක් හැටියටයි අදහස් දැක්වුවේ. අවදල කරු ටිකක් ඉදිරිපත් වුණා. දැන් මේ ප්‍රශ්නේ ලොකු ඛේදවාචකයක් බවට පත් වෙලා තිබුණා. කාලය දික් වෙමින් තිබුණා. රජයේ යම් කිසි විසඳුමක් දුන්නා. ඒක සුමනාවතිගේ නම කුසුමාවති කියලා වෙනස් කරලා සමානයි කියන අදහසක් ආවා. දැන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු විය යුත්තේ වගකීම තියෙන්නේ රජයේ පාර්ශවයෙන් ජනාධිපතිවරයා මේ විසඳුමට සම්බන්ධ වුණා කියන එකයි කියවෙන්නේ. දැන් ඔබලා කාටද නැවතත් අවධානය යොමු කරවන්නේ මේ විසඳුම පිළිගන්නේ නැත්තම් අවධානය යොමු කළ යුතු කරලා ජනාධිපතිතුමා අගමැතිතුමා පාර්ලිමේන්තුව ඒ රජ ඒ පැත්තේ ඊට අමතරව තවත් මේ සඳහා අවධානය යොමු කළ යුතු කිරීස් ඉන්නවනම් ඒ ගැන අදහස ප්‍රථමයෙන්ම කියන්න ඕනේ නැවතත් ජනාධිපතිවරයාට තමයි කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ මේ මොහොත වෙනකොට අපි ජනාධිපතිවරයාට දැනුවා ඔබතුමාගේ යෝජනාවලිය ඔබතුමා විසින් ඉදිරිපත් කරන එකක් නම් ඒ පිළිබඳ අපිට තියෙන නිර්වද්‍යතාවය සහ අපැහැදිලිතාවය පිළිබඳ සාකච්ඡාවක් අවශ්‍යයි කියලා ඒ සාකච්ඡාව මං හිතන්නේ හෙට නැත්නම් අනිද්දාට අපිට හම්බ වෙවි. එතකොට අපි එතුමට අපි ඉන්න ස්ථාවරය කොහොම පැහැදිලිව ප්‍රකාශ කරා මං කලින් කිව්ව විදිය. ඒ කියන්නේ සයිටම් ළමයින්ට සාධාරණ ඉෂ්ට කරන්නේ කොහොමද කියලා. එතකොට අනිකුත් පාර්ශ්වයන්ට කරුණු ඉදිරිපත් කිරීමේදී දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ
මේ ගැන දැනුම් තේරුම් තියෙන මේ ගැන යමක් තේරෙන මේ ගැන යමක් කියෝලා තියෙන කණ්ඩායම මේ රටේ ඉන්නේ ස්තරය නෙමේ අපේ හෙල්ත් සිස්ටම් එකෙන් බෙනිෆිට්ස් ගන්න. එදින රටේ ස්ටැබ්ලිෂ් කරලා තියෙන ගවර්න්මන්ට් හෙල්ත් සිස්ටම් එකෙන් බෙනිෆිට්ස් ගන්න ස්තරය නෙමේ. ඒගොල්ලන්ට මේ පිළිබඳ නිකන් ජාත්‍යන්තර අධ්‍යක්ීම් අරවා මේවා ගැන කතා කරනවා විනා මොකද මගේ පළවෙනි අපොයින්ට්මන්ට් එක කැපිටි ගොල්ලෑවේ. ඒ කැපිටි ගොල්ලෑවේ මිනිස්සුන්ගේ හෙල්ත් උවමනාවලුයි කොළඹ ඉන්න මිනිස්සුන්ගේ හෙල්ත් උවමනාවලුයි ඒගොල්ලෝ සපුරා ගන්න විදි දෙක අහසට පොළොව වගේ. එහෙම කැපිටි ගොල්ලෑව තමයි 70%ක් විතර ලංකාවේ. ඒ ඉතුරු සියයට තමයි මේ 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 කරකින ටික. ඒ අනිත් ඔය ඔබ කියන අනිත් පාර්ශ්වයන්ට එහෙම දැක්මක් දැනීමක් තිබ්බට ඒගොල්ලන්ගේ ඇඟට මේක දැනෙන්නේ නැහැ. ඇඟට දැනෙන්නේ නැහැ. ඒ නිසා සමහර අය කියනවා ප්‍රයිවට් මෙඩිකල් এডুকেෂන් හොඳයි. සමහර අය කියනවා ඒ කියන්නේ දේශපාලනිකව හිතන කට්ටිය කියලා නැහැ ඒක එහෙම ඕනේ නැහැ කියලා. දැන් අපි එහෙම තැනක නෙමෙයි ඉන්නේ. අපි කියන්නේ රට මෙහෙම නම් තියෙන්නේ. රටේ අනිත් ඒවාත් මෙහෙමයි තියෙන්නේ. දැන් රට උඩට එනවා නම් ඒ කියන්නේ හැමෝටම හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් දීලා මිනිසුන්ට කිසිම ගැටලුවක් නැතුව ස්පිරිතාලට ඇක්සස් එකක් තියෙනවා නම් සල්ලි ගෙවලා ගන්න බේස් ගන්න තැන් වලට ඇක්සස් එකක් තියෙනවා නම් මම මේ විදිහට කතා කරන්නේ නැහැ. ඒක මම කතා කරන්නේ වෙනස් විදිහකට. රට තියෙන්නේ මෙහෙමනේ. මේක මගේ වයස කාලේ පුරාම සහ මගේ තාත්තගේ වයස කාලේ පුරාම තිබිලා තියෙන්නේ මේ විදිහට තමයි. ඒක වෙනස් වෙලා නැහැ. එහෙමනම් අපි වෙන ගමනක් වෙන තැනක් හදන්න ඕනේ මේ මේ මේක පැත්තකින් මේ වගේ පොඩි කාර්යයක් පැත්තකින් තියලා එතෙන්ට රට උස්ස ගන්න. දැන් එහෙම එකක් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන නිසා රට තියෙන තැනට සාපේක්ෂව තමයි මම මේ කතා කරන්නේ. ඒ නිසා තමයි ඔබතුමාගේ උත්තරේට කතා කරන ස්තරයට රටේ හෙල්ත් සිස්ටම් එක යුටිලයිස් වෙන්නේ කොහොමද කියලා ලොකු නොන් හෙල්ත් කට්ටියට ඒ කියන්නේ නොන් මෙඩිකල් කට්ටියට ලොකු අවබෝධයක් නැහැ. මම කවුරු හරි තරම් පැන්ඩෝල් පෙත්තක් රුපියල් 2යි කියලා ඒක මේ කොළඹ මිනිස්සුයෙකුට මේ වුණාට කැපිටි කොල්ලාවක හඩගස් දිගලිය රත්මල් ගහව මිනිහෙකුට රුපියල් 2කවත් 10ක් කියන්නේ ලොකු ගාණක්. අපිට මේ සුම්ම වුණාට. ඒ නිසා තමයි ඒ අනිත් පාර්ශ්වයට මේක දැනিলা නැත්තේ දැන්නුවත් දන්නන්න අමාරු.